ඒ ප්‍රීම ද මතාාවගේ සංල්පිකට අනුව ක්‍රියාත්මක වන ස්මාර්් පන්තිකාමර ව්‍යපෘතිය සියවන අධියරට ළඟා වූ වගයි. තාාතුන් වන ආණුක්‍රමවස්ථා සංශෝධනය හරහා පලස් සභාවට ලබාදුන්නු බලතලවලින් වඩාත්ම බයානකදේ ලෙස සලකන්නේ පොලිස් බලතල එනිසා පොලිස් බලතල පලාස්ස බාවලින් ඉවත්කිරීම වසර තිස්හතක් පුරාවට පැවති ජාතිකවාදීන්ගේ දිගුකාලීන හීනයක් එහිනය සැබෑ කරන්න. ඉතිහාස ප්‍රතොමතාවට පොලිස් බලතල පලාාස බවලින් ඉවත්කිරීමේ විසි දෙවන ආණඩුක්‍රමි්‍යවස්ථ සංස්ෝදයන ලෙස පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන අපට හැකියාව ලැබුණ මේ පනත් කෙටුම් පත, පෙබරවාරි දහතුන්ුවන්ද ගැසත්මගින් ප්‍රසිද්ධගල තියෙනවා. එතනිද සතිකර පස්සේ. ඒක න්නේ පෙබරවාරි විසිවෙෙන් දැන් ආරම්භ වෙන පාලිමෙන්න්තු සැසිවාරයේදී පාලිමෙන්තු වාරයේදී අපිට පාලිමෙන්තුර ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. එදා ඉදිරිපත් කරන දවසේනා. සති දෙගක් තිබෙනවා ඕනෑමයකුට මේ කෙටුම්පතේ ව්‍යස්ථාවලු කූලත්වය පිළිබඳ අධිකරණ ඉදිරි අභියෝග කරන්න තින් අනිවාරයම දෙමල බෙදුම්වාදන් මේක එරෙව. ්‍රේෂ්ාධිකරනය ඉදිරිටයවි. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිර්ණය ලැබුණට පස්සේ අපට පුළුවන් ඒ අනුව මේක පාලිමිේතුද සම්මත කරගෙන රටට අනතුරක් වෙච්ච, දිගුකාලීන ප්‍රශ්නයකට ස්තිර විසදුමක් ලබාගන්න. ඇති කේපකීම පොිස් බලතල පලාාසබට ලබාදීමම ප්‍රශ්නයක් බවට පත්වෙනවා මුලින්ම මේක ජාතික ආරක්ෂාවට දැන්ත තර්චයක් අපට මතකයි කොටිත්‍රස්තවාදන සමඟ අපි ගැටෙන විට. ොටි ස්වාීට සමමා රටවල් මූල්්‍ය අනුග්‍රහයදුන්න ආයුද ලබාදුන්න පුහුණුව ලබාදුන්න හැබැයි මේ සියල්ලම කරේ හොරේ. හැබ අපිට සහය ලබාදිනව ලබාදදුන්නේ විවෘත්තව බො අපේ තිබෙන නිල රාජ්‍ය හමුදාවක් අරක කොටිරස්තවාදීන්ක යන්නේ ප්‍රස්තවාදී සංවිධානය. අනාගතයේදී බෙදුන්වාද යුද්ධයක් ඇතිවුණොත් ඒක ඇතිරවෙන ඇතිවෙන්නේ උතුරේ පලාාත් පොලිසියසා ශ්‍රී ලංකා යුද හමුදාවතර තුර දෙකම නිල හමුදවා. ශ්‍රී ලංකාව් රර්වියන් රටවලට, බෙදුවාදීට සහය දක්කොල් රටවට කිසිම පැකිලීමකින් තොරව සැඟවීමකින් තොරව එලිපිටම බෙදුවාදයේ ආයුදු සන්නන්ද සංවිධානයට ඒන උතුරු පොලිස් සමුදාවට ආධර් ලබා දෙන්නේ රටවලට හැකියවල වෙන. මේ කාරණය නිසාම යම් ප්‍රාන්තයක්. ජනරජයට එරිවය අනවස්ථාවේ රිජුවයේ සදා මැදියත්වවෙන්න මධ්‍යමාන්ඩුට බලතල් ලබාදීම ට අවශය විදිවිධාන. ඉන්දියානු ව්‍යවස්ථාවේ දෙසිේ පණස් අයසාහ දෙසේ පණ සත කෙන වගන්තිවලින් තහවුරු කරලා තිබෙනවා. නමුත් අවාසනාවට. ස්දහතුන්වන ආණ්ඩු ක්‍රම්‍යවස්ථාව සංසෝධනයක්, ඉන්දයානු ්‍යවස්ථාව පදනං කරගෙන. සකස් කළත් ඒ වැදගත් වගන්ති දෙකී තිබෙන විදිවිධාන අපේ ආණුක්‍රවස්ථාවට ඇතුළත් කිරීමට ව්‍යවස්ථා සම්පාදකයන් කටයුතු කරල නෑ. එනිසා බෙදුම්වාදේ ශක්තිමත්වීමක් මේ පොලිස් බල් කල හර සිදුවනවා. ඒ විතරක් නෙවෙයි මධ්‍යම ආ්ඩුවේ පොලිස් නිලධාරියෙක් පළත් සපා බලසීමාවක රාජකාරි කටයුතු කරද්දිත් නිල ඇඳුෙන් ඇඳගෙන ඉන්න බෑ ඒ වගේම, දධ්‍ය මාණ්ුවේ පොලිසින ධර පලාක් ලසීමාවක ඉන්නකොට පලාතේ නියෝජ පොලිස්වතිවරයාගේ අන්නසකට යටත්ව කටයුතු කරන්න. ඒගේම ඊළඟ ප්‍රශ්නය තමයි, පොලීසිය දේශපාලනි කරණයවීම. ධාතුවන්‍යවස්ථ සංසෝධනයෙන් පලාාත්වලට පොලිස් බලත ලබාදීමෙන් පසු. අප දහත්වන සෝධ ධනාවන සංසෝධනය විසියෙක් වන සංසෝධනය වැනි ව්‍යස්ථා සංසෝධන හරහා අපේ පොලීසිය නිර්දේශපාලි කරය ක් ක. පැත්තික ්‍යවස්ථා දයික සබාවට භාරෙනවා පොලිස්පතිවරයා අනුමතකිරීම ඒ වගේ පොලිසියේ විනය කටයුතු ස්ථානමාවර උසසීම් රාජ්‍ය පොලස් කොමිස් වට ාර වෙනවා නමුත් දහතු ව ්‍යස්ා සංසන ඉතා පැදිලෝ කියේනවා පලාාත ාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට වගකිවේ තු. අතර ඔහුගේ පාලනය යටතය සිටියයුතු. පලලාත්බද පොලික කොමිසමතියෙන. හැබැයි ඒ පොලිස්කොමිස මේ ස්‍රාමාජිකයන් තුන්දනෙක් ගෙන් දෙන්නෙක්ම පත්වෙන්නේ මහමිතිවරැයට අවශ්‍යාකාරයට. එනිසා පොලීසිය නිර්දේශ්පාලනය කරණ කිරීමට පෞගේ වසර තිස්පාපුර ගත්තතු උත්සාහැන් සියල්ලම පොලීසියට පලාත්පොලීසියට බලතල් ලැබී මහර නිර්ථක වෙනවා. එනිසා යාාපාලනය පැත්තෙනුත් ජාතිකආරක්ෂාව පැත්තෙනුත් විසිි දෙවන ආණ්ුකරු ්‍යවස්ථ සංශෝධනය යෝදධ පියවරක් ලෙසපිදකිනු. කාලෙකට පස්ස මේවල් උට එ හේතුක. වසර තිත්සතත් පුරාවට ජාතිකවාදී පොලිස් බලතල පලාසවර ඉවත් කළ යුතුයි කියලා වාදවිවාද කරාට කිසිම මන්ත්‍රවරේක් පවුගේ වසර තිත්සත පුරාවටම. ඒ සඳ සාධනිය පිවරක් කරගෙන ආණ්ඩුවට බලපෑම් කලා මිසත් මන්ත්‍රවරේක් පෞද්ගලික කෙටුම් පතක් කරා ඒද කරන්න උත්සා කලේ නෑ. ඉතිං අඳුරට සාපකිරීම පසක තබා. එක්පාහනක්කෝ දැල්ලීම වටනේ කියන අදසා අරගෙන ආණ්ඩුවට බැනබැි ඉන්නවා වෙනුවට අපිම වැඩේ අතරගත්ත. මේක ආණ්ඩේ ඉස්සරහට ආණ්ඩුවේ ඉදිරිී වැඩපිළිය මොකක්හරි උපායක් ක්‍රමයක් වෙන්න බැරිද. කිසේත්ම වෙන්න බැ එක බදු දිරිපත් කරේ මම එවගේම අපි ජනනාතිපතිවර ඉතා පැහැදිලෝ කියල ති නව එතුමාගේ ප්‍රතිපත්තිය තමයි. ධාතුන් ආන්ු්‍ර්‍යවස්ථාව සංසෝධනින් ක්‍රියාත්මකීින්. ඊට පසේ ධාතුන ඉක්වා බලය විදීම. ඉන්දයානු සචාරයෙන් පසේ සර්පක්ෂ සමුරුවක් ඇැඳවලා එවැනිආදාසක් ඉදිරිපත් කර. එතකොට ඒ ජනාතිපතිවරයා දරන උත්සාහයට එල්ල කරන පලවෙනි මාර්ගබාධකය විදියට මේ විසි දෙවන ආඩුකර ්‍යස්ථා සංශෝධනය හඳුන්වන්න පුළුව. ම ඒ කරු පැදිලි කර එකන්නේ ම කලතිෙන ගැසත්මගින් ප්‍රද්ධ කරා. විසිවෙන්දම් පස්සෙම පාලමෙන්තුර කතානකතුමා නීමරන දිනකමට ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරිපත් කලාට පස්සේ ශ්‍රේෂ්ාධි කරණන්න සති ගත් න ්‍රේෂ්ාති කරන්නේ ේපිලන් තිීද දන්න සටිතුනත් තියෙනවා. කැරන්නේ මාසතුනක් ඇතුළත. කෙටුම්පත සම්මත කරගැනීමට අවස්ථාව තිබෙන.ඇ සම්ත කරගන්න සිර දෙනාගේම අනිවාරයම වව පාලිමෙන්න්තුන්න මන්ත්‍රීවරු දෙසේ විසිපායෙන්. අවම වශයෙන් එකසේ පනාකගේ කැමැත් අවශ්‍ය වෙන. මොකද මේක ආණඩු කෘම් ව්‍යවස්ථා සංශෝධනයක් නිසා පාලිමන්තුේ තුනෙන් දෙකේ විශේෂ බෞතරයක් අවශ්‍යය. මට ස කිය තුරින්දගේ බෞෝත්‍ර පලය ගන්න පුළුවන්. මුළු රට ඉල්ලා සිටින දෙයක් පොලිස්පාතල ඉවත් කරන්න කියන එක. ඒක තියන් නෝනි කළ විශ්වාස කරන්න දෙමල බෙදුම්වාදීන් විතරයි. තින් ජාතික දේශප්‍රේමීින් වැඩිද බෙදුම්වාදී වැඩිදි කියලා පාලමේන්තුව පරක්ෂාව ලක්වනවස්ථාවක්ක දියට විසි දෙවම ආණඩුකෝ ්‍යවස්ථා සංසෝධනය අපිට ගන්න පුළුවවා.